අයිබුවන් සුබෝ දැස්සනක් ඔබට නිවාඩු දවසක් රජයේ සහ බැංකු නිවාඩු දවසක් බවට අද දවස පත් වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝක ගුරු දිනයේ සැමරුම් දවස අද ඔක්තෝබර් 6 වෙනිදා. නමුත් හදිසියේ අද දවස නිවාඩු දිනයක් බවට පත් වීම නිසා පාසල්වල මේ ගුරු උපහාර වැඩසටහන් හෙට දවස දක්වා කල් තැඹුණු බවයි අපට දැනගන්න තියෙන්නේ. අපි එමනම් ජාතික පුවත්පත්වල ප්‍රධාන ශිෂ්‍ය පාඨ බලන්න යමු. සබරගමුව සරසවිය ජල ප්‍රහාර එල්ල කිරීම, යුද පෙටියක්සේ දිස්වීම, පිරිමි නිවාසික ආගාරයට සිසුවියන් යෑම, මේ සියල්ලම ඊයේ දවසේදී වාර්තා වුණා. අපි එකිනෙක පත්තරවලින් ඒ ප්‍රධාන ශිෂ්‍ය පාඨ හොයාගෙන යනවා. පත්තර ගණනාවකම අද ප්‍රධාන නැවතුම බවට පත් වෙලා තිබෙන්නේ සබරගමු සරසවිය. ලංකාදීප ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ. සබරගමු සිසුහු පිරිසක් ඇමති එස්.බී. වටකරති ජල ප්‍රහාර එල්ල කර විසුරුවයි. සරසවිය දින නියමයක් නැතිව වාසයි. බදුල්ල කොළඹ මාර්ගයේ පඹහින්න හන්දියේදී පොලිසිය සබරගමු සරසවි සිසුන්ට ජල ප්‍රහාර එල්ල කරපු ආකාරය කහවත්තේ ලසන්ත නිරෝෂණ චාරූපයට නගන්නේ මේ විදිහටයි. සබරගමු සිසුහු පිරිසක් ඇමති එස්.බී. වටකරති. සස් අධ්‍යාපන අමාත්‍යවරයාව වට කරන්නට සබරගමු සරසවි සිසුන් ක්‍රියා කළා. අද ප්‍රධාන ශිෂ්‍ය පාඨය මේ. සබරගමු විශ්වවිද්‍යාලයේ උත්සවයට පැමිණි ඇමති එස්.බී.ට සිසුන්ගෙන් දැඩි විරෝධයක්. වාර්තාව රත්නපුරේ මලිති පෙරේරාගෙන්. සිසුන්ට ජල ප්‍රහාර විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි. සිසු විරෝධිය නොතකා ඇමති එස්.බී. උත්සවයට සහභාගි වී පිටවෙයයි. සිසු විරෝධිය නොතකා ඇමති එස්.බී. උත්සවයට සහභාගි වන ආකාරයයි චාරුපෙන් ඔබට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. පොලිස් ආරක්ෂාව, ජල ප්‍රහාර මේ සියල්ල මැද්දේ තමයි සිසු විරෝධිය නොතකමින් සස් අධ්‍යාපනවරයා අද මේ උත්සවයට සහභාගි වන්නේ. දෙවෙනි ප්‍රධාන ශිෂ්‍ය පාඨය එයමයි. සබරගමු සරසවියේ එස්.බී. ටාරස් වූ සිසුන්ට පොලිස් ජල ප්‍රහාර. එමයි වාර්තාව. චමින්ද සිල්වා ඇතුළු පිරිසක් අපිට කඳුළු ගෑස් ගැහුවා සිසුහු කියති. බොරු ගැහුවේ වතුර. පොලිසිය එහෙම කියනවා. දින නියමයක් නැතිව සරසවිය වසයි. මේ ජල ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ගත්ත චාරූපෙකුත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. පිරිමි නේවාසික ආගාරයට සරසවි සිසුවියන් බලෙන් පදිංචි වීමට යෑම. එය මූලික කරගෙනයි රිවිරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය නැගෙන්නේ. සබරගමු සරසවි සිසුවියෝ පිරිමි නේවාසික ආගාරය අල්ලති. සටහන ශකිලා රාජපක්ෂ සරසවිය දින නියමයක් නැවතිව වැසේ. එස්.බී.ගේ පැමිණීම ගැන ශිෂ්‍ය විරෝධය. විරෝධතාපය සිසුන්ට ජල ප්‍රහාර කියලත් පත්තරේ වාර්තා කරනවා. සබරගමු සරසවි සිසුවියෝ පිරිමි නේවාසිකාගාරය අල්ලති. මං හිතන්නේ සිසුන්ගෙන් ඒ තරම් විරෝධයක් නැති වෙන්නට ඇති. කොමුණත් අපි දැන් සූදානම් වෙන්නේ මේ සබරගමුවේ විරෝධය, ජල ප්‍රහාර, පොලිස් ආරක්ෂාව, ඒ මැද්දේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සවයට සහභාගි වීම, ඒ සහභාගි වීමේදී ඒ ගැන සිසුන් කියන කතා ඔබට කියන්නට ඊට කලින් මතක් කරන්න ඕනි. මතකදර පහුගිය දවසක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳව කතා කරද්දී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සත්තුන් කීප දෙනෙක්ගේ නම් සඳහන් කළා. මෙන්න ඒ සත්තුන්ට හාත්පස වෙනස් පුංචි සත්තු ගැන ඊයේ කිව්වා. ඒ කුඹියෝ, කඩියෝ, කූඩැල්ලෝ සහ මැස්සෝ ගැන සවස්ත වාර්තාව මෙන්න බලන්න. දින 35ක උපවාසයක නිරත සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාරගත් රියපෙළ හරස් කළේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේදී. නව පිරිමි නිවාසිකාගාර තුනකට මුල්ගල තැබීමට විශ්වවිද්‍යාලය වෙත අමාත්‍යවරයා පැමිණෙමින් සිටි අතර අද විවෘත කළ කාන්තා නිවාසිකාගාර දෙක ප්‍රමිතියෙන් තොර බවට චෝදනා කරමින් සිසුන් උද්ඝෝෂණයේ නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා සිය වාහනයෙන් බැස උද්ඝෝෂකින් අතරට පැමිණියා. එහිදී සිසුන් සිය ගැටළු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළා. මෙලෙස සිසුන්ගෙන් අකණ්ඩවම විරුද්ධතාව එල්ලවීම හේතුවෙන් අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට එම ස්ථානයේ යාමට සිදු වූයේ පොලිස් කැරිල් මර්දන ඒකකයේ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.
විරෝධතා මැදේ විශ්වවිද්‍යාලයට පැමිණි අමාත්‍යවරයා පිරිමි නිවාසිකාගාර දෙකකට මුල් කළ තිබුවා. මේ දවස්වල අපි මේ ඡන්ද නිසා පොඩ්ඩක් නිහඬව ඉන්නවා. නැත්නම් ওই තරම් ටිකක් සැරට අපි සලකනවා. එහෙනම් ওই අට්ටාල ගහගෙන ඉන්නකොට නැත්නම් ওই අට්ටාල වලට අපි සලකනවා. මේ කාණ්ඩුවක් නේ. එහෙනම් ඒකෙන් දෙන්නේ කට්ටාලේක නැගලා හිටියයි කියලා අපිට නිකන් මෙහෙම දැනෙනවද? කූඹියෙක් තරම්, කඩියෙක් තරම්, කූඩැල්ලෙකුට තියෙන බයවත් නැහැ. නිකන් මැස්සුනේ. සිසුන් පෙන්වා දෙන අඩුපාඩු වෙනස් නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. වැහි පිහිලි දාලා නැති එක වැහි පිහිලි දාන්න එපා. මොකද ඒක මේ ඩෙංගු වසංගතේ බෝ වෙන එක ප්‍රධාන කාරකයක් වෙලා තියෙනවා. ඒක දාන්නම එපා. ඒ වගේම අර මේ උඩ හොස්ටල් එක මේ හොස්ටල් එකට කඩාවැටේ කියලා කියනවා මට හිතුණා. ඒක ඒ ඒ ඒ ශිෂ්‍යයන්ට පීඳු කරන්න බෑ. ඒක බොහොම ලංකාවේ තාම දියුණු අපේ විශ්වවිද්‍යාලෙම බිහිවෙච්ච ඉංජිනේරුව තමයි මේක හදලා තියෙන්නේ. එන බැම්මක් හදන්නත් එපා. රටත් ඕක තව අවුරුද්දකින් විතර කල් දන්නත් කමන්නේ. මේ මොකක්වත් මේ ශිෂ්‍යෝ කෑ ගහන නිසා කරන දේවල් නෙමෙයි. අපිට මේවා විශ්ව අධ්‍යාපන ආයතන හැටියට ගොඩනගන්න ඕන නිසා කරන දේවල්. උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා විශ්වවිද්‍යාලෙන් පිටව ගියේ විකල්ප මාර්ගයකින්. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙතනින් ශිෂ්‍යයන්ට පහර දීලා ජල ප්‍රාරත පෙරටු කරගෙන කැරලි මර්ධනය අරගෙන වෙන්න රතවල පිරිස් දාගෙන විරාජමානව චණ්ඩිකම් පෙන්නලා මෙතනින් ගියා. ගිහින් ඉවර වෙලා විවෘත කිරීම කරලා මෙතනින් නැවතත් එන්න කොන්ද පණ නැතුව දැන් අර කැලේ පාරේ අලි ගහන පාරේ හවස හයෙන් පස්සේ ගියොත් අලි ගහන පාරේ හයට කලින් යන්න දවල්ටත් නොකා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කැලේ පාරේ කොළඹ ගිහිල්ලා තියෙනවා. නිවැරදි දෙයක් නම් කරේ එතුමාට මෙතනින් එන්න තිබ්බා. වංචා කරපු ඉඳ තමයි, දූෂණ කරපු ඉඳ තමයි, අක්‍රමිකතා කරපු ඉඳ තමයි කොරේ හොර පාර බැලලා ගියේ. මෙම සිද්ධියෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවන් පිරිසක් පිරිමි නිවාසිකාගාරයේ නවාතැන් ගැනීමට පැමිණියා. ඔවුන් ප්‍රකාශ කළේ අමාත්‍ය එස්.පී. දිසානායක මහතා අද විවෘත කළ කාන්තා නිවාසිකාගාරය ප්‍රමිතියෙන් තොර බැවින් මෙම තීරණය ගත් බවයි. එම අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු භාර අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති මාවැල්ලගේ මහතා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටි අතර මේ ඔහු දැක්වූ අදහස්. හවස දෙකහමාරට විතර ශිෂ්‍යාවන් පිරිසක් බලහත්කාරයෙන් විශ්වවිද්‍යාලයේ සිංහරාජ කියන පිරිමි නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඉතාම අවිනීත ලෙස පාලනාධිකාරියට කිසිම දැනුම් දීමකින් තොරව පිරිමි නේවාසිකාගාරයට ඇතුල් වෙලා පදිංචි වෙන්න උත්සාහ දැරීම නිසා අද හවස දෙකහමාරට විශ්වවිද්‍යාලය වසා දමන තීන්දුව කරා දින නියමයක් නොමැතිව. ඔබ අහගෙන හිටියා නේද සම්පූර්ණ කතාව? මෙවර උසස් අධ්‍යාපන අමාත්‍යරයා පුංචි සත්තුන්ගෙන් සෑහීමකට පත් වුණා. ඒ ඔබට මතක ඇති කූඹියා, කඩියා, කූඩැල්ලා සහ මැස්සා. ලංකාදීපේ අනිත් ශිෂ්පාට අපි හොයාගෙන යනවා. ජනාධිපතිවරණයත් එක්ක විවිධ කතාබහ ඇති වෙනවානේ. පත්තර ගණනාවක් එක් එක් දේවාලය ගැන ලියනවා. රටින් පිටුවහල් කළ පෙරටුගාමී පක්ෂයේ නායකයා යලි දිවයිනට ප්‍රශ්නාර්ථයක් සමගින් සටහන ප්‍රසන්න සංජීව. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලද පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේම කුමාර් ගුණරත්න හෙවත් කුමාර් මහත්තයා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පෙරටුගාමී පක්ෂය ක්‍රියා කරමින් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව කුමාර් මහත්තයා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි පැවසෙනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙරටුගාමී පක්ෂයේ සූදානම් කර ඇති නව දේශපාලන වැඩසටහන කුමාර් මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබෙන බවයි පත්තරේ මෙලෙස ලියන්නේ. එතෙර යන්න ආ ගෝපිගේ බිරිය ගුවන්තොටේදී අල්ලයි. ගුවන්තොටුපළ දීපා අධිකාරිගෙන් වාර්තාව. LTT සංවිධානයේ යුද්ධමය වශයෙන් පරාජය වීමෙන් පසු එහි නවනායක ඇලස්සලකු හජිපන් පොන්නයා සෙල්වනායගම් කාසියම් හෙවත් ගෝපි නැමැත්තාගේ බිරිය වන හජිපන් ෂර්මිලා ස්විට්සර්ලන්තය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණ සිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අද සැමරුම පිළිබඳව හජ් උලෙල අද. ලෝපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් භක්තියෙන් සමරන හජ් උත්සවයේ අද තේදී තිබෙනවා. මේ නිමිත්තෙන් කොළඹ මහපල්ලියේ යාඥා මෙහි අද උදේ 7ට පැවැත්වෙන අතර රටපුරා පිටි සෙසු මුස්ලිම් දිවස්ථානවලද විශේෂ යාඥා මෙහෙයන් පැවැත්වෙන බවයි පත්තරේ වාර්තා කර සිටින්නේ. ඊළඟට අපි සූදානම් ජනාධිපතිවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳ තොරතුරු ගෙනෙන්න. ඊට කලින් මේ ශිෂ්‍ය පාඨය තෝරා ගන්නවා. ඉතාලි සංචාරය නිම කර ජනපතියේ ඉතාලියේ සහ වතිකානයේ තෙදින නිල සංචාරයක යෙදුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ උදේ යලි දිවයිනට
පැමිණි බව පත්තරේ වාර්තා කරනවා. ජනාධිපතිවරයාගේ ඉතාලි සංචාරය තොරතුරු මෙන්න. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රණකා නිදහස් පක්ෂ ශාඛාව විසින් සංවිධානය කළ හමුව ඊයේ පැවැත්ුණේ ඇලෙක්සැන්ඩ්‍රියෝ මින්සෝනි ප්‍රදේශයේ. මිට එක් වූ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. එහිදී රැස්ව සිටි පිරිසමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ විධිමත් වැඩපිළිවෙලක් මෙවන විට සකස් කරමින් පවතින අතර එය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි. විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවට බදුසහන සහිත වාහන මිලදී ගැනීමට කඩිනමින් පහසුකම් සලසන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා. සංවර්ධනය ඇති වෙනකොට ආර්ථිකයේ නැග්මක් ගේනකොට අපිට එනවා බලවේග. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපි රට නිදහස් කරගත්ත හින්දා අපිට මානව අයිතිවාසිකම් කොමිසම ඉදිරියට යන්න වෙලා තියෙනවා. අපි මානව අයිතිවාසිකම් කඩ කරලා නැහැ කොහෙවත්. ඊට වඩා මානව අයිතිවාසිකම් කඩ වෙනවා මේ ලෝකේ. මැද පෙරදිග වෙන්නේ මොකද්ද? මේ ආදිවාසීන් බැලුවොත් අපි ඔබට අමුතුවෙන් මං කියන්න ඕන නැහැ මොකද්ද වෙන්නේ කියලා. බෝම්බ වැටමින් දරුවන් කාන්තාවන් නූපන් දරුවන් මිය යනවා දහස් ගණනක. ඒවා මානව අයිතිවාසිකම් කොමිසම සභාවලට පෙනෙන්නේ නැහැ. ඒක තමයි අත්‍ය තත්ත්වය. මොකද අපි කියලා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණ වලට අපි සූදානම් නැහැ. මොකද අපි ඊට වඩා හොඳ අපේ රට තුළම මේ ගැන පරීක්ෂණයක් අපි පවත්වනවා. මානව අයිතිය රැකීම ගැන අද කෑ ගහන උදවියට වඩා ඉදිරියෙන් අපි එදා හිටියා. යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට ඕන වුණා කොමිසමක් සබලා මොකද්ද මේකේ වෙන ඇත්ත කතාව සොයාගන්න. ඒකින් තමයි අපි උතුරුදානුවම් පිළිබඳ කොමිසමක් පත් කරේ. දැන් ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒක කිරි අපේ විශ්වාසය තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා හැම වෙලාවම අපිට පුළුවන් අපිට ශක්තිය තියෙනවා කියන පදනම ඉදගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳව අපි විශ්වාසයක් තියන්නේ නැහැ. ඉතාලියේ හා වතිකානයේ තෙදින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස මිලානෝහි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාව බලා පිටත් වුණා. ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජලි මෙරටට පැමිණියා. අනිත් පත්තර අපි බලන්න ඕනේ. අද පත්තරය ඇතුළු අනිත් පත්තර පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා මේ විරාමයෙන් පසුව. දැන්න්නේ අද පත්තරේ ප්‍රධාන පිටුවේ. බෙල්ලන මහනාහිමි ආදාහන පූජෝත්සවය හෙට නිදහස් චතුරශ්‍රයේදී. අපවත්ී වදාළ කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල මහනායක හිම්පාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට කොළඹ නිදහස් චතුරශ්‍ර අභිසදී සිදු කිරීමට නියමිත වෙලා තිබෙනවා. උන්වහන්සේගේ ශාසනික මෙහෙවර ප්‍රසංසනීය සිහිපත් කරන ගමන් අපි අනිත් ශිෂ් පාඨවලට යන්. එහයින් මෙහයින් හැම තැනින්ම අරහෙන් මෙහෙන් හැම මොහොතකම මේ දවස්වල ඇහෙන ජනාධිපතිවරණය පිළිබඳව කතා කීපයක් දැන්. නීතිමය තර්ක ඉදිරිපත් නොකර හැකිනම් මහින්දව ගෙදර යවන්න නීතිඥ සංවිධාන එකමුතුව විපක්ෂයෙන් ඉල්ලයි ලියන්නේ චෛතුෂාර. 18 වෙනි විවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයෙකුට ඉදිරිපත් විය හැකි ජනාධිපතිවරණ පිළිබඳ සීමාවක් පනවා නොමැති නිසා මහින්ද රාජපක්ෂට තුන්වරක් ඉදිරිපත් විය නොහැකි බවට නීතිමය තර්ක ඉදිරිපත් නොකර හැකිනම් ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිඥ සංවිධානිකමතුව විපක්ෂයෙන් ඉල්ලීමක් කර සිටිනවා. නීතිඥ සංවිධානිකමතුව මොනවද කිව්වේ කියලා දැන් බලන්න. විවස්ථාදායකයේ අරමුණ වුණේ 18 සංශෝධනයෙන් කුමක්ද මේ දෙවතාවක් පමණක් පුළුවන් කියන එක ඉවත් කරලා ඊට වැඩි වතාවක් පුළුවන් කියන එක ස්ථාපිත කරන්න. ඒට විරුද්ධව නීති විග්‍රහ කරගෙන නීති විග්‍රහ කිරීමේ පදනමටම විරුද්ධයි. 2, 3, 4, 5 තාගන්න පුළුවන් ඒ තනතුරේ සිටපු කෙනෙකුට. දැන් එතුමා ප්‍රකාශනය 3 වෙනි වතාවට වෙන බවට ප්‍රකාශනය කරන අවස්ථාව වෙනකොට මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සංශෝධිත 18 විරාගන්තිය. එම නිසා පැහැදිලිවම
මේක කිසිම නෑ, මේ ව්‍යාකූලත්වයක් නෑ කිසිම තැනක. පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එතුමාට පුළුවන් එතන වන ජනතාවගේ පරමාධිපත්‍යය. ජනතාවට මේ තැනත්ත ඕනද? මේ සැබෑ පෝස්ටර් ගහලා තියෙනවා මේ නීති විරෝධී මැතිවරණ පවත් ජනාධිපති වර්ණයක් පුරද්දරේ. නීති විරෝධී වෙන්නේ කොහොමද? ජනතාව තමයි තෝරන්නේ. එතුමා ඉදිරිපත් වීමක් විතරයි කරන්නේ. එතුමා ඕනනම් පත් කරගන්න පුළුවන්, නැත්නම් වෙන කෙනෙක්පත් කරගන්න පුළුවන්. ඒ එක්තරා කතාවක්. මෙන්න තවත් කතාවක් අද පත්තරේ ප්‍රධාන පිටුවේ මෙහෙම තියෙනවා. ජනාධිපතිවරණය ජය ගැනීමට වටපිටාවක් නැහැ. වාමාංශික පක්ෂවල තීරණය සැලකිල්ලටගෙන ජනාධිපතිවරණය කල් දමන්න අමාත්‍ය වාස්තේව නානායක්කාර මහතා කරන ඉල්ලීමක් වාර්තාව තබන්නේ අමිත් මදුරංග. ලබන වසරේ මුල් වකවානුවේ ජනාධිපතිවරණයක් පවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයග්‍රහණය කිරීමට සුදුසු වටපිටාවක් නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන වාමාංශික පක්ෂවල තීරණයද සැලකිල්ලටගෙන මැතිවරණය කල් දැමිය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාස්දේව නානායක්කාර මහතා සඳහන් කර සිටිනවා. අමාත්‍ය වාස්දේව නානායක්කාර මහතාගේ ප්‍රකාශයක් තමයි අද පත්තරේ ප්‍රධාන පිටුවේ ලෙස සඳහන් කර තිබෙන්නේ. දේශපාලන නිර්දේශ සහිත පුද්ගලයන්ට වැඩිය ණය දීමෙන් සමෘද්ධි බැංකුව 1062 මිලියන 49,000ක වත්කම් දැඩි අනතුරකට ප්‍රකාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ලියන්නේ ඉන්දිකේ වාවිතාරණ. ජනතාවගේ මුදල් වලින් සදුම්ලත් සමෘද්ධි බැංකු මගින් ව්‍යවසායකයන්ට ණය මුදල් ලබා දීමේදී දේශපාලන නිර්දේශ සහිත පුද්ගලයන්ට වැඩි ණය මුදලකුත් එසේ නොමැති අයදුම්කරුවන්ට සුළු ණය මුදලකුත් ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ ආසන සංවිධායකවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් නියෝග කිරීම නිසා සමෘද්ධි බැංකු 1062ට අයත් රුපියල් මිලියන 49,000ක වත්කම් දැඩි අනතුරකට ලක්වමින් තිබෙන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටිනවා. දේශපාලන නිර්දේශ සහිත පුද්ගලයන්ට වැඩිය ණයදීමෙන් මේ තත්ත්වය ඇති වෙන බවයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ. මේ දවස්වල කාලගුණ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවානේ. ටිකක් වෙනස් වුණාට කොයිතරම්නම් පිරිසක් ඒ තුලින් පීඩාවට පත් වෙලාද කියලා මේ වර්තාවෙන් ඔබට දැනේ. හිතා ගන්නත් බෑ. අයහපත් කාලගුණය නිසා පුද්ගලයන් 16,99,403 දෙනෙක් පීඩාවට සටහන ඉන්දිකේ හේවා විතරණගෙන් දිස්ත්‍රික්ක 20කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පවුල් 483,610කට අයත් පුද්ගලයන් 16,99,403 දෙනෙක් පීඩාවට පත් වෙලා තියෙන බවයි කියන්නේ. ගෙවි ගිය දින 7ක් කාලය තුළදී ඇති වූ වැසි සහ ඉවුරු කඩාවැටීම්, වැසි ජලය නිසා ඇති වූ ගං වතුර තත්ත්වයන් ඇතුළු කාරණා මේ සඳහා හේතු වී තිබෙන බවයි කියන්නේ. දැන් එහෙම වැස්සෙන් පීඩාවට පත්තද්දි කාලගුණි හරස්සලා පීඩාවට පත්තද්දි වැස්ස නැති නිසා වැසුණු යමක් ගැන මෙන්න මෙහෙම සඳහනක් ඒ පත්තරේම ටිකක් එහෙයින් තියෙනවා. ඔක්තෝබර් 15 වෙනිදා යාල වසා තැබේ. ඉලියන්නේ එච්.අයි. තුෂාර. ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් යාල ජාතික වනෝද්‍යානය තුළට නොලැබීම නිසා සියලුම සංචාරක කටයුතු මේ මස 15 වෙනිදා දක්වා නවතා දැමූ බව යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු යූ සාරංග මහතා සඳහන් කර තිබෙනවා. වැස්ස ඇතිලා වැඩි වුණාම ඇතිවන තත්ත්වය, වැස්ස නැති වෙලා අඩු වුණාම ඇතිවන තත්ත්වය මේ දෙකම අද ප්‍රධාන පිටුවලට තියෙනවා. මවට සහ අහසට නිවනක් නැහැ කියලා කියන කතාවකුත් තියෙනවානේ. අපි ඊළඟට සූදානම් තවත් පත්තරයකට යන්න. මේ දිවයින පත්තරේ ප්‍රධාන පිටුව අර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාගේ කතාව, දුරදිග ගිය කතාව, දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුණු කතාව මේ දිවයින වාර්තා කරන අලුත් තොරතුරක්. ලන්ඩන් අත්හැරීමට ක්‍රිස් නෝනිස් සූදානම්. ප්‍රශ්නාර්ථයත් සමග ලන්ඩනයේ සිට සටහන තබන්නේ සුජීව නිවුන් හැල්. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුරෙන් ඉල්ලාසු වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ඉතා ඉක්මනින් ලන්ඩනයෙන් පිටව යාමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි පත්තරේ මෙන්න වාර්තා කරන්නේ. යටින් බලන්න තවත් සඳහනක් තියෙනවා. ඒක පොඩි කතාවක්. දැන් දුරදිග ගින් සජින් වාස් රෝමේ සිට කියයි. නෝමන් පඩිය වඩන මෙලෙස ලියනවා. අපි දෙදෙනා අතර ඇති වූ සුළු ප්‍රශ්නයක් දුරදිග ඇදගෙන ගොස් තිබෙනවා යයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පහර දීමේ සිද්ධිය පිළිබඳ චෝදනාවට ලක් වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා රෝමේ සිට ජංගම දුරකථනයෙන් දිවයිනට ඊයේ පැවසුවා කියලයි සටහන තබන්නේ. ලෝක ජනාවාස දින ජාතික සමුළුව අද කොළඹදී. ලෝක ජනාවාස දින ජාතික සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:30ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
හැඳුනුම්පත් ගැනයි දැන් කතා කරන්නට යන්නේ. හැඳුනුම්පත කොහොමද ඔබ ළඟ තියෙනවාද? ඒ ආස්ථානගත වේද නැත්නම් හැඳුනුම්පත පේන්නෙම නැද්ද තියෙන තොරතුරු? හැඳුනුම්පත් දින 3කින් සටහන චමින්ද සිල්වා. ජාතික හැඳුනුම්පත් දින 3කින් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. දින 3කින් ක්ෂණිකව ඔබට ලැබෙනවා ජාතික හැඳුනුම්පත්. ඊයේ අපට අහන්නට දකින්නට ලැබුණු අවාසනාවන්ත කේදවාචකයක් පත්තරේ මෙලෙස වාර්තා කරන ආචාර්යූපේකුත් එක්ක gedara attalayak hadagena shishya bata poduwim kala 15 haveradi rakita lanuwaka gelesira wimiyai kandane rukman pintu satahana tabanawa kandane santa sebastian vidyalaye 10 shreniye adhyapane labu shishyeku shishya bata kamba aashrita kriyaakarakam poonuwimata ohu visinma gewatte gasaka saada tibu kamba sahita attalayata nega poonuwimata gi avasthave in lissa gos kambe gele patali ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මේ ඉන්නේ පුතා, එයා පැත්තේ ඉන්නේ කම්පාවට සාශෝකයට පත් වුණු මව. මොනතරම් ඛේදවාචකයක්ද? ශිෂ්‍ය බට පොහුණුවට ගිහිල්ලයි මේ දරුවා ජීවිතක්ෂයට පත්වන්නේ. මෙන්න බලන්න වැඩිදුර වර්තාව. දරුවන් සිවුදෙනිකුගෙන් යුත් පවුලක දෙවැනියා වූ රකිත ගිම්හාන් කඳාන ශාන්ත සෙබස්තීන් විදුහලේ 10 වන වසරේ ඉගෙනුම ලැබමින් සිටියා. පාසලේ ශිෂ්‍ය බට කණ්ඩායමේ ක්‍රියාකාරී සමාජිකයෙකු රකිත සිය නිවසේදීද ඊට අදාළ ක්‍රියාකාරකම් වල නිරතව තිබුණේ මෙලෙසින්. නිවස ඉදිරිපිට ඇති පිහිඹියා ගසෙහි ඔහු අට්ටාලයක් දී කර තිබුණේ ඒ සඳහායි. පාසලේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද ඔහු එකලෙස දක්ෂතා පළ කළා. පෙරන්ට බැ ගියා. ඒකේලා එක එක ක්‍රියාකාරකම් එක එක සහෝදරයෙක් එකට ඉඳගෙන එකට හොඳින් හිටියා. එයා ඉගෙන ගන්න අතර එයා හැම විෂයකම වගේ ඉන්නවා. යාගේ ක්‍රීඩාව ඔය දැන් ඔය කරන ක්‍රීඩාව තමයි ස්කෝලෙන් පුහුණු වීමක් දීලා තියෙනවානේ. ඒ කොසු මිටවල් කඩාගෙන අර එයා අර පුහුණු වීම දෙනවානේ අර පුතුවක් වගේ මේ ඒ වලින් එයා සෙල්ලම් කරනවා. ඒ ගෙදර එක කොස්සක්වත් මෙතියන් දෙන්න කඩනවා. කෙසේ වෙතත් ඊයේ පස්වරු 4:30ට පමණ රකිතගේ මව්පියන් වත්තල නගරයට ගොස් ඇත්තේ රකිත නිවසේ සිටියේදී. එම අවස්ථාවේ රකිත නිවස ඉදිරිපිට ගසේ තිබූ අට්ටාලයේ සිට බිමට බැසීමට උත්සාහ කිරීමේදී පය ලිස්සා ගොස් බැසීමට උපයෝගී කරගත් ලණුව ගෙලෙහි සිර වී තිබෙනවා. බංකරේ උඩ ඉඳලා මොන හරි සෙල්ලමක් කරලා ආපහු බහින්න යන වෙලාවක තමයි ළමයාගේ 40 වෙනකින් වගේ වැටලා ඒක ලණුවේ තිබිච්ච තොණ්ඩුවක් බෙල්ලට වැටලා හිර වෙලා තියෙනවා. දැනගෙන උට ප්‍රමාරට 4:45 වගේ ඇති. එයාගේ අම්මයි තාත්තයි ගෙදර හිටියේ. එදින් නැවිල් ටක් ගාලා ළමයා වරන් හොස්පිටල් ඇඩ්මිට් කරා. එහිදී පළමුව පෞද්ගලික රෝහලකටත් පසුව රාගම ශික්ෂණ රෝහලටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව රකිත ගිම්හාන් මිය ගොස් තිබෙනවා. ඔක්කොම බොනි දාලා ඒකට යන්නද මගේ මුදල් දෙන්නේ. ගහට නැගලා ඒ එතනින් බහිනකොට තමයි ලණුව දාගෙන බැහැලා තියෙන බිමට. ඒ බෙල්ලේ ලණුව පැටලිච්ච එකට තමයි බෙල්ල හිර වෙලා මෙතන වැටිලා හිටියා පියනකොට. හැම එකක්ම අත්හදා බලන්න යන ඔය කරලා වැරදුනා තමයි. ඒ කරගාට දායක කතාවක් අපි අනිත් පත්තර සහ වැඩිදුර වාර්තා තවදුරටත් ඔබට කියනවා මේ විරාමයෙන් පසුව. වරින් වර විවිධය තවත් අයට පවරන නඩු ගැන කතා අපිට කියන්නට වෙනවා. අදත් තියෙනවා පත්තරවල එවැනි කතාවක්. දෙවෙනි පත්තරේ තාමත් අපි රැඳී සිටින්නේ රංජන්ගෙන් කෝටි 100ක් ඉල්ලා අලංසා නඩුයයි ලියන්නේ මීගම්මිය විමල් කීර්ති. තම දේශපාලන චරිතයට කීර්ති නාමයට අපහාසයක් වන අයුරින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රුපියල් කෝටි 100ක් වන්දිල්ලා ඔහුට එරෙහිව තමා නඩු පවරා ඇති බවත් බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා. පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා එලෙස ප්‍රවිස්තුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ඊයේ කැඳවමින් බවයි පත්තරේ වාර්තා කරන්නේ. ඊළඟට අපි රෝහලක් රැට වසන ආකාරය ගැන කතා කරනවා. දැන් රජයේ ආයතන ගොඩක් වෙලාවට හවස පහෙන් පස්සේ ක්‍රියාත්මක වන්නේ නැහෙනේ. රෝහලත් රජයේ දෙයක් කියලා රැට බහන්න පුළුවන්ද? රැට ලෙඩ හැදෙන්නේ නැද්ද? මම හිතන්නේ මේ හොඳ අනාවරණයක්. කිරියල්ල රෝහල රැට වසයි. කිරියල්ලේ කපිල කුමාර වාර්තාව තබන්නේ.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් නොමැතියයින් කිරියල්ල රජයේ රෝහල මෙවන විට රාත්‍රියට වසාදමා තිබෙනවා. මෙම රෝහලේ සේවයට වෛද්‍යවරුන් 5 දෙනෙකු අනුමත වී තිබුණත් පසුගිය කාලයේ පුරාවට මෙහි සේවය කළේ වෛද්‍යවරුන් 3 දෙනෙක් පමණයි කියලයි වාර්තාවේ දක්නට ලැබෙන්නේ. රෝහලේ වෛද්‍යවරු නැහැ කියලා රෑට බහනවා. එතකොට මේ කිරියල්ලාවට ප්‍රදේශවාසීන් තමන් තමන්ගේ තමන්ටම කියා ගන්න ඕනේ රෑට ලැඩ වෙන්න එපා ડોක්ටර්ස්ලා නැහැ කියලා. 5 දෙනෙක් අනුමත වෙලා ඉන්නේ 3 දෙනයිලු. මේ වගේ තත්ත්වයන් ඇති නොවන්නට සෞඛ්‍ය බලධාරීන් වග බලා ගන්නට ඕනේ. මොකද නැත්තම් හදිසි රෝගාතුර තත්ත්වයක් ඇති වුණොත් දුර පළාතකට යන්න කලින් තමන්ගේ ළඟම තියෙන රෝහලට යාමේ අවශ්‍යතාවයයි මතුවන්නේ. කිරියල්ල රෝහල රෑට වාසයි. මෙන්න බලධාරීන්ගේ අවධානයට යාලි යාලිත් අපි මතක් කරනවා. හැම කතාවකම දෙපැත්තක් තියෙනවා කියලා කියනවනේ. ඒ දෙපැත්තේ කතා පහුගිය සතිය පුරාවට අපි ඇහුවා දැක්කා. මෙන්න නැවතත් ඒ ඇවිල්ලා. කාන්තාව හැසිරුනේ කලහකාරී ලෙස ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්න මාස උදානම්. රත්නපුරේ අලකලංචියේ පොලිස් නිලධාරියා දිවයිනට කතා කරයි. වාර්තාව නෝමන් පලිහ වඩනගෙන්. ගැහණු දෙදෙනෙකු බැනගත්තා. එය බේරීමට මාගිය මොහොතේ එක ගැහණු කෙනෙකු එතනින් පැනගත්තා. අනිත් ගැහණු කෙනා ගලක් අතටගෙන මට තදින් බනින්නට පටන් ගත් නිසා මගේ අතේ තිබූ වේවැල දික්කර ඇය මෙල්ල කිරීමට උත්සාහ ගත්තා යැයි රත්නපුර නගරයේදී කාන්තාවකට ප්‍රසිද්ධියම පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රත්නපුර පොලිස් සැරයන්වරයා සඳහන් කර සිටිනවා. දෙපැත්තේ කතාව මේ පොලිස් සැරයන්වරයා වෙනුවෙනුත් විරෝධතාවයක් පැවැත්වුවා. ඒ කියන්නේ ඔහුට පක්ෂපාතීව අර කාන්තාවට එරෙහිව ප්‍රදේශවාසීන් ගණනාවක්ම. දැන් පොලිස් නිලධාරියා කියන්නේ කාන්තාව හැසිරුනේ කලාකාරී ලෙස ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්නට තම සූදානම් කියලා. දිවයින දැන් මේ රත්නපුරයේ සිද්ධිය වාර්තා කරන්නේ රත්නපුරයේ අල කලංචිය කියලයි. මේ රිවිර පත්තරේ ප්‍රධාන පිටුව ඔබ දන්නවනේ පෞගිය දවසක ආරංචි වුණු කතාවක් හිරු ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ එය දැක්කා. ඒ තමයි යතුරු පැදියක ධාවනය කරලා සිතාසියක් එනවා ආසන පටි පැලඳීම නොපැලඳීම ගැන. යතුරු පැදියේ ආරක්ෂක පටි නොපැලඳ ඌ බවට සිතාසියක්. සුනෙත් ගාලගේ සටහන. යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයෙකු සඳහා ආසන පටි නොපලඳමින් ධාවනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරමින් සිතාසියක් පැමිණි පුවතක් ගාල්ල ඉමදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ ගැන ඔබට අප සඳහන් කළා ඔබ දැනටමත් දන්නවා. පැපිලියාන රාජමහා විහාරයේ ඉඩමක් ලක්ෂ 75කට හොර ඔප්පුවකින් විකුණලා සඳහන ගයන් ගාල්ලගේගෙන්. විහාරාධිපති හිමි රහස් පොලිස් අත්අඩංගුවට පැපිලියාන රාජමහා විහාරස්ථානයට අයත් ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකසා දේවල ප්‍රදේශයේ අයෙකුට රුපියල් ලක්ෂ 75කට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරයේ විහාරාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පශ්චාත් උපාධි හේතුවෙන් රෝහල් පරිපාලනයට බාධා සතහන හර්ෂණී වීරරත්න. දකුණු පළාතේ හා මධ්‍යම පළාතේ රෝහල් හා සෞඛ්‍ය ආයතන 48ක පරිපාලන නිලධාරීන් පශ්චාත් උපාධිය සඳහා වසර 4කට පූර්ණකාලීනව පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිදහස් කිරීම හේතුවෙන් එම ආයතන අඩාල වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රිවිර පත්තරයට සඳහන් කර සිටිනවා. දිනපින පත්තරෙන් තෝරා ගන්නවා අද ප්‍රධාන පිටුව අතරින් ඔබට කියන අවසාන ශීර්ෂ පාඨය. ශ්‍රී ලංකාව ආකර්ශනීය රට බවට තහවුරු කරමින් විදේශ සංචාරකයන්ගේ පැමිණීම 16.8%කින් ඉහළයයි. ලියන්නේ මහින්දාලුත් ගෙදර. නැගී එන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනීය රටක් බවට පත් කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 16.8%කින් ඉහළ ගොස් තිබෙනවා. ප්‍රධාන පිටුවල ශීර්ෂ පාඨයේ සමගින් අවසන්. ඇතුල් පිටු වාර්තාවකට යන්න කලින් බඳින තුවක්කුවක් පත්තු වීමේ කතාවක් කියන්නට සූදානම් වන්නේ. දැන් මේ බඳින තුවක්කු මේවා ඉබේ පත්තු වෙනවාද නැත්නම් තවත් කෙනෙක්ට අනතුරක් ලෙස පත්තු වෙනවාද? ඒ ගැන වරින් වර වාර්තා තිබුණානේ. මෙන්න තවත් එවැනි ඛේදවාචකයක්. මේ වැල්ලවායේ බුදුරුවාගල ප්‍රදේශයේ ජීවත් වන JM සුනිත් ජයසිංහ. සුනිත් මේ විදිහට ලෙඩැඳේ දුක් විඳින්නේ නොසිතූ මොහොතක සිදු වූ අනතුරක් හේතුවෙන්. නිවසට නුදුරින් පිහිටි බුදුරුවාගල වැවට දියනෑම සඳහා යන අවස්ථාවේ ඔවුන් ගමන් කළ මාර්ගයේ ඇද තිබූ බඳින තුවක්කුවක් පෑගීමෙන් සුනිත්ගේ දෙපා වලට දැඩි හානි සිදු වුණා. ඒ හරියෙන් කවුරු හරි ටොයිලට් බරක් හැදිලා හරි ගියා නම් එහෙම විනාසයි. ඉතින් මෙයා දන්න දෙයක් නැහැ. මෙයා එතනින් නැගලා නැග්ගට පස්සේ තමයි පත් උනට පස්සේ මෙයා කකුල බදාගෙන කියලා තියෙනවා ආච්චි මගේ කකුල කුඩු වුණා කියලා. කියන්නේ මේ පාරේ බැඳලා තියෙන්නේ. සුනිත් මේ පෙන්වන්නේ එදා ඔහුගේ කකුල් දෙකම පසාරු කරගෙන ගිය යකඩ බෝලය.
සිදු මේ අනතුරත් සමග සුනෙත්ත ඇවිදින්නට තබා දෙපයින් සිටගෙන සිටීමටවත් දෙපා වාරු කරගැනීමට හැකියාවක් නැහැ. ඇටේගෙන දැන් ආය 16 කයි යනවා බදුල්ලේ. මේ කකුල නමන්න බෑ. මේකෙත් මේ හරියට කියන්නේ තුවාලට බෙහෙත් දාලා තමයි මේක කරන්නේ. සුනෙත්ත සිය පියා අහිමි වැත්තේ කුඩා කාලයේදීමයි. අග හිගකම් වලින් පිරුණු මේ පවුල ගොඩගන්න සුනිත්ගේ අම්මා කරන්නේ නගරයේ ඇඳුම් අලවිසලක සුළු රැකියාවක්. බුදුරුවාගල මහාවිද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙන ගන්න සුනිත්ගේ පාසල් ගමනක් දැන් මාසයක කාලයක සිට අතරමඟ නතර වෙලා. මට ඉස්කෝලේ යන්න නැහැ ඊළඟ වාගේ විභාගෙ නැගිටින්න කකුල් දෙකට පණ නැතු යනවා. ඉස්කෝලේ යනකොට මට බලන් ඉන්න බෑ. බදුල්ල මහරෝහලෙන් ඔහුට ප්‍රතිකාර කටයුතු සිදු කරන අතර ඒ සඳහා විශාල වේදමක් දැරීමට සිදු වන බව සුනිත්ගේ මව ප්‍රකාශ කළා. ළමයා ටොයිලට් එකට යනවා තෙඩියට යන්න විදියක් නැහැ. ඔක්කොම කොමඩ් එක ඔක්කොම ළඟට දෙන්නේ එක්කෙනෙක් වෙනම ඉන්න ඕන. දැන් නංගි මල්ලි මෙහෙ ලේස්තල යනකොට කියනවා මේ නංගි මල්ලි නම් ඉස්කෝලේ යනවා. මගේ යාළුවෝ චනෝ ඉතින් මට තමයි යන්න නැති වෙන. ඒකට ඉතින් මට දරා ගන්න බෑ. මොකද ළමයා මේ විදියට දුක් වෙනකොට අද ළමයාගේ උපන්දිනේ. ළමයා කියන උපන්දිනේ දවසෙත් මට එක තැන ඉන්න වෙලා තියෙන්නේ කියලා අම්මලාට වදයක් නේද කියලා අහනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ බුදුරුවගල ගම ආශ්‍රිතව අටවා තිබූ මෙවැනි මරගුල් හේතුවෙන් ප්‍රදේශය 8 දිනකට පමණ මෙවර විට තුවාල සිදුව ඇති බවයි. ලිඩ ඇඳේ සිටින පුංචි සුනෙත් තවමත් සිහින දකින්නේ දෙපා වාරුවෙන් පාසල වෙත දිව යන්නටයි. දැනට ප්‍රදේශයේ 8 දිනක්තුළු දෙපාවලට එවැනි අනතුරු සිදු වෙලා තිබෙන්නේ මේ බඳින තුවක්කු ඒ ප්‍රදේශයේ තවදුරටත් සවිකිරීම තුළින් අනිත් අයගේ කකුල් වලට දෙයියන්ගේම පිහිට තමයි කියලා තමයි කියන්න වෙන්නේ. අපි ඇතුල් පිටු වාර්තා කීපයක් තෝරා ගන්නවා. පළමුව දිවයින අපේ විදේශ සේවය මුළුමනින්ම විනාශ කරලා තානාපතිවරු 49 38ක්ම දේශපාලන පත්වීම්. ජයප්‍රිය නායක අඳුරු කුමාර දිසානායක කියයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හමුවේ පිළිගැනීමට ලක්වන විදේශ ප්‍රතිපත්තියක් හා මින් එහාගේ රාජතාන්ත්‍රීකරණ ගනුදෙනුවක් අවශ්‍ය බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අඳුරු කුමාර දිසානායක මහතා දෝහා කටාරී පැවති සම්මන්ත්‍රණයකදී සඳහන් කර තිබෙනවා. අපේ දැක්ම නමින් සම්මන්ත්‍රණ මාලාවක් පසුගිය දින 3ක් පුරා එහිදී පැවැත්වුණු බවයි පත්තරේ වාර්තා කරන්නේ. දෝහා කටාරයේදී ජයප්‍රිය නායකයා කළ ප්‍රකාශයක් ඒ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක් දැන් මිගමුව කොච්චකඩේ හෙල්ලූ අටේ කල්යාල්ලයි. සටහන හියුබර්ට් ප්‍රනාන්දුගෙන්. මිගමුව කොච්චකඩේ ඇතුළු ප්‍රදේශ ගණනාවක මහා පරිමාණයේ මංකොල්ල කෑම් රැසක් කරන ලදැයි කියන 8 යුත් කොල්ල කල්ලියකින් කොල්ල කරන ලද රන් ආභරණ මුදල් ඇතුළු දේපල තොගයක්ද සමගින් අතඩැංගුවට ගත් බව කොච්චකඩේ පොලිසිය සඳහන් කරනවා. පොලිසියෙන් කියා ගෙවල් වලට රිංගලා. පොලිසියෙන් කියලා කවුරු හරි ගෙවල් වලට රිංගන්න එනවා නම් අනන්‍යතාවය තහවුරු කරගන්න ඒ සඳහා ඔබට අයිතියක් තියෙනවා. ඩෙංගු පරීක්ෂාවකට ආවත් අනන්‍යතාවය තහවුරු කර ගැනීම අයිතිය ඔබට තියෙනවා. රිවිර සැරිසරට අපි දැන් යන්නේ. තබ්බෝව අභයභූමියේ නිදන් හැරූ 5 මාට්ටු. එහෙමයි සටහන කේ ප්‍රියංකර ඇතුළු පිරිසක් ප්‍රධාන කපුවා කළු නූලක් ඇද ප්‍රදේශයේම ආරක්ෂා කළා. සැක්කරුවන් 14 දක්වා රිමාන්ඩ්. මේ නිධානය කැනීම ස්ථානයට පොලිස් පරීක්ෂාවට ලක් වූ ආකාරය සහ නිධානය ලබා ගැනීමේ අරමුණින් සකස් කළ පූජා භාණ්ඩ සහ අත්අඩංගුවට ගත් උපකරණ. හොඳට හිටි කෙනෙක් පොඩි අසනීපයකට රෝහල් ගත වෙලා පසුව මැරුණු බව නිවැසියන්ට දැනගැනට ලැබීමේ කතාවක් මේ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක්. අපූර්වට සිටි ලෙඩා ඇඳන් මාරුවෙන් මරුට. වාර්තාව පොළොන්නරුවේ කරුණාරත්නගෙන්. පොළොන්නරුව රෝහලේ ජංජාලයක්. අර රත්නපුරයේ තියෙන අලකලංචියක් මේ ජංජාලයක්. පොළොන්නරුව මහ රෝහලේ අංක 12 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකු හදිසියේ මීගිය බවට පවුලේ ඥාතීන්ට දැනගැනීමට ලැබී ඔවුන් මහත් කලබලයට පත්වීමේ සිද්ධියක් පිළිබඳ වැලිකන්ද මහවැලි සිංගපොර මුතුවැල්ල ගම්මානයෙන් වාර්තා වෙනවා. එක් රෝගියෙක් එක ඇඳක තියලා තියෙනවා. ඊට පස්සේ හදිසියේ ඇඳ මාරු කරලා වෙනත් තැනකට ගිහිල්ලා හැබැයි ඇඳ ඉහපත අර කාඩ් එක මාරු කරන්න බැරි වෙලා අලුතෙන් දාපු රෝගියා ජීවිතක්ෂයට පත් වෙලා ඊට පස්සේ අර ඇඳ ඉහපත තියෙන්නේ පර්ණ රෝගියාගේ. මොකද කරලා තියෙන්නේ පර්ණ රෝගියාගේ ගෙදරට කතා කරලා ඔබේ රෝගියා හදිසියේ මිය ගියා කියලා තියෙනවා. ඒක අහලා කවුරු හරි කම්පණයට ලක් වුණා නම් ඒ කම්පණයෙන් අනතුරක් වුණා නම් වග කියන්නේ කවුද? මේ පොළොන්නරුව රෝහලේ ජංජාලයක් කියලායි වාර්තා කර තිබෙන්නේ. ඊළඟට අද ලෝක ගුරු දිනය. ඒ නිමිත්තෙන් අද පාසල් නිවාඩු වුණත් මා තෝරා ගත්ත දිනමිනෙන් ඇතුළු පිටු වාර්තාවක්. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. එහෙම සඳහන මහාචාර්ය චන්සිරි පල්ලියගුරුගෙන්. නවීකරණය සමග ගුරු සිසු සම්බන්ධතා දුරස් වීම අනුමත කළ හැකි දෙයක් නොවේ.
මොනතරම් නවීකරණයකදී උවත් සාරධර්ම රැක ගත යුතුයි. එෙහිදී ගුරුවරයා සහ සෙසු අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මෙන්ම ගුරු ගෞරවයද ආරක්ෂා කර යුතුයි කියලා පත්තරේ සඳහන් කර තිබෙනවා. දැන් ඇතුල් පිටු වාර්තා අවසන් කරන්නට විදේශ වාර්තා සඳහා අද තෝරා ගන්නේ ලංකාදීපයෙන් ලෝවට. ISIS සිව්ගෙනි බිල්ලත් ගනී. ජා ජෝන් අලුගෝස්වා දෙවැනි බ්‍රිතාන්‍ය ජාතිකයාගේ බෙල්ල කපයි. ජෝන් අලුගෝස්වා ඇලන් හෙනින්ගේ ගෙලෙසුද දැමීමට සූදානමුණු අවස්ථාවේ ඡායාරූපයක් ඔබේ දකින්නේ මේ දවස්වල මේ තාම ඛේදවාචකයක් ලෙසයි ලෝකෙ පුරා යන්නේ. ඊළඟ ඡායාරූපයත් එක්ක වාර්තාව දෑත් අහිමි නර්තන ශිල්පිනියට පාප්තුමෝ ආශිර්වාද කරති. තවත් සඳහනක් තියෙනවා ජයලලිතා ආපසු තමිල්නාඩුවට අරන් යන්න කර්ණාටක බලධාරීහු මධ්‍යම රජයට කියති. ඇතුල් පිටු වාර්තාත් අවසන්. දැන් ඉතිරිව තිබෙන්නේ කාටුන් පෙළ පමණයි. බලාපොරොත්තු වන්න විරාමයකින් පසුව. කාටුන් පෙළ පටන් ගන්නයි හදන්නේ. අපි ආයවැයෙන්ම පටන් ගමු. සහන ගොඩක් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇතිනේ රිවිරේ කැමිලස්ගේ මෙහෙවුරට. එමෙන්න මෙදා අයවැයෙන් සිරිබිරිස්ට මල්ලපුරා සහන ගොඩක් ලැබේවි කියලා මගෝඩිස්තුමා කියනවා. සිරිබිරිස් කියනවා, මගෝඩිස්තුමා ඒක අපි දන්නවා, ඊළඟට එන්නේ ලොකු ඡන්දයක්නේ. අයවැය සහන තුළම අපි තව ටිකක් එමු. මේ දිවයිනේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. යාළුවා කියනවා බංකුවේ වාඩි වෙලා අනිත් යාළුවට ඡන්දේ හින්දා සහන මල්ලක් එක්ක අයවැයක් එනවා කියන්නේ. අනිත් යාළුවා කියනවා ඊන් සැරේ ඡන්දෙන් පස්සේ මල්ලේ අඩිය යයිද බං කියලා. ඡන්දෙන් පස්සේ මල්ලේ අඩිය යයිද. මෙන්න ඡන්දෙට සූදානම. ඊළඟ කාටුනේ අද පත්තරෙන් මේ අවන්ත ආටිකලගේ කාටුනේ. ජනාධිපතිතුමා වගේ නේද පේන්නේ ඉන්නේ. අර බලන්න ඡන්ද පෙට්ටිය උඩ වාඩි වෙලා පරණ බූඩ් දෙකක් අරගෙන ඉරුණු තැන් මහලා ඒක පොලිෂ් කරලා සූදානම් වෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඡන්ද පෙට්ටිය මත වාඩි වෙලා බූඩ් පොලිෂ් කිරීම. ඒත් මේ දවස්වල යනවා කතාවක්. ඒ කතාවේ දෙපැත්ත තියෙනවා ලංකාදීපයේ දාසගේ කාටුනේ. මෙන්න බලන්න මහින්දට පුළුවන් සෙට් එකක් එහෙම කියනවා. ඒ සෙට් එක බලන්න අර කොයි විදිහටද ඉන්නේ කියලා ජනාධිපතිතුමාගේ මුහුණුවර දාගෙන ඒක ඇතුලේ කී දෙනෙක් ඉන්නවද බලන්න. ඒ අතරේ මහින්දට බෑ කියලා තව සෙට් එකක් කියනවා. සරත්යෙන් සිල්වා හිටපු අගමිනිස්තරතුමාගේ මුහුණුවර දාගෙන ඒ ඇතුලෙත් සෙට් එකක් ඉන්නවා. දෙපැත්ත බැරි වුණොත් මොකද වෙන්නේ? මෙන්න ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම්. ජනාධිපතිතුමාට තුන්වරක් බැහැලු එහෙම කියනවා දේශපාලකතුමා. එතකොට සරදම් hina වෙලා කියනවා බය වෙන්න දෙයක් නැහැ සර්, කොඩිකාර මාත්‍යා ඉන්නෝනේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැලු. ලංකාදීපයේ 30/20 hina වැස්සයි මේ. 30ට පොලිස් නිලධාරී මහත්තයෙක් හම්බෙලා 30 කියනවා නිලධාරී මහත්තයාට මෝටර් සයිකලයක ගිය කෙනෙකුට ආසන පටි දාගෙන නැහැ කියලා පොලිසිය නඩු දාලා පොලිස් නිලධාරියා කියනවා ඕක මොකද්ද? අර ගුටි කාපු තරුණියගේ වයසක අම්මා ගණිකා වෘත්තිය දුන කියලා අත්අඩංගුවට ගත්තේ. ඒක මොකක්ද කියලායි අහන්නේ. කවියක් තියෙනවා මේ ලංකාදීපේ. මේ තමයි තිලකගේ තුන්මංසල කවිය. බලමු මොනවද තියෙන්නේ කියලා. වඳුරන් රිලවුන්ට මෙන් අද මිනිසුන්ට ඇයි බැරි කන කෑම ටික සපයා ගන්නට අගමැති අසයි එහෙනම් පඩි නඩි දෙන්නට දෙස්පාලුවන් කුමටද රට කරවන්නට. එහෙමනම් දෙස්පාලුවන් කුමටද රට කරවන්නට කියලා අහන්නේ. එන්න ආයි දිවයිනට යන්න. උදේ විමලසිරිගේ ඇතුල් පිටු කාටුනිය. සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක කියන එජාපයේ බංකුව මත නැගලා මල්පාට ෂෝටක් දාගෙන ඔටුන්නක් ඔලුවෙන් කල්පනා කරගෙන මොනවද කරන්නේ? කරු ජයසූරිය මහත්තයාගේ දකුණු කණින් රිංගල වම් කණින් අත එළියට දාලා විපක්ෂ නායකතුමාගේ හිස මත තියෙන ඔටුන්න ගන්නයි සූදානම් වන්නේ. ඊළඟට ලංකාදීපේ
තවත් කාටෝන එකට යන්න හදන්නේ කාටෝනේ මොකක්ද කියලා කියන්න කලින් දැන් සජින්වාස් මහතා ප්‍රශ්නයක ලක් වෙලා ඉන්නවානේ අර බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා ඉල්ලාසීම දීමත් එක්ක එතකොට සජින්වාස් මහත්තයාට උපදෙස් ගන්න හොඳම කෙනා කවුද ලංකාදීපයේ දාසහපොළානගේ ස්වාරිස් මෙන්න සජින්වාස් මන්ත්‍රීතුමා කල්පනා කරන් ඉන්දියාවේ දෙතන්ට ඇවිල්ලා ආචාර්යතුමා බර්වින් සිල්වා මහත්තයා කියනවා ඕකට මෑන්ම ගහගත්තා කියලා දියුරුම් පෙත්සමක් ගනින් කියලා අවසන් කාටුනේටයි අපි දැන් සූදානම් වන්නේ කවියක් කියාගෙන නටනට කෙනෙක් යනවා එක අතක මල්ලත් අනිත් අතේ ජංගම දුරකථනයක් තියාගෙන මේ ලංකාදීපේ සුජීවගේ විගඩම් හොඳටම දන්න කෙනෙක් මේ යන්නේ ජනපතිට තුන්වෙනි වාරයත් හැකි විමල් ඇමතුමා මහා උජාරු වෙන්නේ එහෙම කියලා නටනට යනකොට මෙන්න මෙහෙම කවියක් කියනවා චන්දමලු හිස්ය ඌවේදි කෑවේ පස්ය වැඩේ කම්බස්ය අයියා නැත්තම් මාත් ගස්ය අයියා නැත්තම් මල්ලිත් ගස් කියලායි කියන්නේ එමුනම් අපි සමගන්නම් හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්නේ